ආයුබෝවන් කියලා පිළිගන්නවා එකතු වෙලා ඉන්න සියලුම දෙනාම මේ C-Bird YouTube channel. සංකේතය යොදන message යවන එක පිළිබඳව අද වීඩියෝ එක. හරි, අපි බලමු කොහොමද ඒ විදිහට message යවන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ M3 Translator කියන app එක Play Store එක හරහා download කරගන්න එක. ඒ download කරගත් app එක මගේ screen එකේ තියෙනවා පෙන්නනවා Morse code කියන නමින් තමයි පෙන්නන්නේ. ඒ app එක open කරාම අපිට බලාගන්න පුළුවන් මේ වගේ දෙයක්. උඩින්ම පෙන්නනවා input text කියලා. ඊට උඩින් කොළපාට තීරයක් තමයි අපිට පෙන්නුම් කරන්නේ. දැන් මම මේක මේ විදිහට මාරු කරනවා. එතකොට අපිට පේන්නේ input morse code කියන නමින්. ඒක උඩින් පේන්නේ නිල් පාට තීරයකින්. ඒ විදිහට පාටවල් දෙකකින් දීලා තියෙන්නේ අපිට හඳුනා ගැනීම පහසුව සඳහා. ඒ වගේම මේක මාරු කරගන්න පුළුවන් වම් අත පැත්තේ උඩ තියෙනවා පොඩි ටැබ් එක. ඒ ටැබ් එක ටච් කරාම මේ වගේ අලුත් ස්ක්‍රීන් එකක් ඕපන් වෙනවා. ඒ ඕපන් වෙන එකේ උඩින්ම තියෙනවා ට්‍රාන්ස්ලේටර් කියලා. යට දෙවෙනියට තියෙනවා ඇනලයිස් කියලා. ඉතින් ඇනලයිස් කියන එකට දැම්මහම අපිට කාටවත් කියව ගන්න බැරි කෝඩ් එක ට්‍රාන්ස්ලේට් කරන්න ඇනලයිස් කියන කොටස. ට්‍රාන්ස්ලේට් කියන එකට දැම්මහම අපි නෝමල් ටයිප් කරන විදිහට ඉන්පුට් ටෙක්ස්ට් ටයිප් කරන්න පුළුවන්. හරි, දැන් අපි බලමු කොහොමද අපි ඉන්පුට් කරන ටෙක්ස්ට් එක. ඒ කියන්නේ අපි ටයිප් කරන කෝඩ් එක කොහොමද කෝඩ් එකකට ට්‍රාන්ස්ලේට් කරන්නේ කියලා. මම ටයිප් කරනවා I will come කියලා. එතකොට යටින් බලා ගන්න පුළුවන් ඉරිසහ ඩොට් එක ඇතුළත වෙච්ච කෝඩ් එක. එතකොට ඒක එයින් අපිට අදහස් වෙන්නේ I will come කියන එක ඒක තියෙනවා කියලා. හැබැයි දැන් මේක අපිට කාට හරි යවන්න පුළුවන් නම් යට තියෙන කොටුවක් වගේ අයිකන් එක ඒක එකපාරක් ක්ලික් ටච් කරාම ඒ කෝඩ් එක කොපි වෙනවා. ඒ කොපි වුණ කෝඩ් එක ඔයාට මැසෙන්ජර් හරහා WhatsApp හරහා Viber ඉන්නෝ ඕනම දෙයක් කරහා යවන්න පුළුවන්. එතකොට මම දැන් මේ කොපි කරගත්ත ටෙක්ස්ට් එක මේ විදිහට පේස්ට් කරලා WhatsApp එක හරහා සෙන්ඩ් කරනවා. හරි, එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ සෙන්ඩ් කරපු මැසේජ් එක කෝඩ් එකක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. එතකොට මේ කෝඩ් එක එහෙම නැත්නම් මේ මැසේජ් එක ලැබෙන පුද්ගලයා ඒ කෙනාට පෙන්වන්නේ මේ විදිහටමයි. එතකොට ඒ කෙනා කොහොමද මේක කියවන්නේ? එතකොට ඒ ලැබුණ මැසේජ් එක කොපි කරගෙන නැවතර මෝස් කෝඩ් කියන ඇප් එකට දාන්න ඕනේ. එතකොට ඒ කොපි කරගත්ත කෝඩ් එක අපි පේස්ට් කරන්නේ අර කලින් කියපු ඇනලයිස් කියන ටැබ් එක ටච් කරාට පස්සේ එන ඉන්පුට් මෝස් කෝඩ් කියන ස්පේස් එකේ තමයි ඒක පේස්ට් කරන්න. හරි, දැන් මේ පේස්ට් කරා ඒ කෝඩ් එක පේස්ට් කරාට පස්සේ බලා ගන්න පුළුවන් ඔටෝම ට්‍රාන්ස්ලේට් වෙනවා ඒ කෝඩ් එකේ මොකක්ද තියෙන්නේ කියලා. I will come කියලා බලා ගන්න පුළුවන්. හරි, දැන් මේකට අනිවාර්යෙන් M3 Translator කියන app එක මැසේජ් එක යවන කෙනාගේ තියෙන්න ඕන, මැසේජ් එක බලන කෙනාගේ තියෙන්න ඕන. ඒතකොට තමයි මේක කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා secret table යවද්දි කරද්දි. එහෙම ඊළඟට තව දෙයක් කියන්න ඕනේ. දැන් මම මුලින්ම ටයිප් කරේ මේක English language එකෙන්. එහෙම කියලා දෙයක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් සිංහලෙන් normal message එක ටයිප් කරන විදිහට ටයිප් කරත් මේ කෝඩ් එකකට ඒක අඳුනගන්න පුළුවන්. දැන් මම මෙතන ටයිප් කරනවා මේ විදිහට මං එනකන් ඉන්න කාටවත් කියන්න එපා කියන මැසේජ් එක. හරි, එතකොට ඒ මැසේජ් එකට අදාළව
ට්‍රාන්ස්ලේට් වුණ කෝඩ් එක බලාගන්න පුළුවන්. ඉතින් කලින් විදිහට මේ විදිහට කොපි කරනවා මම එකකට තියවන්න හදන්නේ නැහැ මේ වෙලාවේ. මේ විදිහටම කොපි කරලා අනිත් පැත්තට ට්‍රාන්ස්ලේට් එකට දානවා කෝඩ් එක බලාගන්න පහසු නිසා. හරි, කොපි පේස්ට්. හරි, දැන් උඩින් බලාගන්න පුළුවන් ඉන්පුට් මෝස් කෝඩ් එකේ මම කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරා. යටින් බලාගන්න පුළුවන් ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. මන් එනකන් ඉන්න කාටවත් කියන්න එපා.